නයි අපේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අද අපි කතා කරන්න යන්නේ නිකල් මූලද්‍රව්‍ය රසායන සම්බන්ධයෙන් කලින් අපි වීඩියෝස් දෙකක් කරා ඩීගොමේ මූලද්‍රව්‍ය වල සම්බන්ධයෙන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් නුත් බලලා අදහසක් ගන්න අද අපි බලමු මෙන්න මේ නිකල් මූලද්‍රව්‍ය රසායන සම්බන්ධ හරි මුලින්ම එයාගේ පරමාණු ක්‍රමාංකය වෙන්නේ 28යි එතකොට බලන්න පරමාණු ක්‍රමාංකය 28 නම් අපි මෙයාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියලා බලමු එතකොට එන්නේ බලන්න 1s2 2s2 2p6 3s2 3p6 3d8 4s2 විදිහට තමයි එයාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය එන්නේ. හරි. ඊළඟට නිකල් වලට පුළුවන් මෙන්න මේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක පිට කරලා නිකල් ධන දෙක අයනයක් හදන්න. ඒතොර බලන්න සාමාන්‍යයෙන් නිකල් වලට තවත් අයන හදන්න පුළුවන් තමයි. ඒනට ස්ථායීව අයනය වෙන්නේ නිකල් ධන දෙක අයනය. ඒතොර බලන්න අපි එයාගේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය දිහා බලුවොත් නිකල් ධන දෙකට එන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d8 විතරයි 4s2 ඉලෙක්ට්‍රෝන දෙකම ගලලා අයින් කරලා තියෙන්නේ හොඳයි ඊතර බලන්න මම මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලියන්නේ හේතුවක් තියෙනවා මම හැමදාම කියනවා මෙන්න මේ d උපශක්ති මට්ටමේ ඔයා දන්නෝ කාක්ෂික පහක් තියෙනවා ඒ කාක්ෂික පහේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි මුලින්ම අපි එකකට එක ගාන ඉලෙක්ට්‍රෝන පුරවගෙන යනවා සාමාන්‍ය ක්‍රමයේ එක තමයි ඊට පස්සේ ආයෙත් නැවතත් මුලින්දම මේ විදිහට ඉලෙක්ට්‍රෝන පුරවනවා. ඊට මේ සේරම බලන මේ තියෙන යුග්ම කාක්ෂික තියෙන්නේ. හැබැයි මෙන්න මේ අන්තිමට තියෙන කාක්ෂික දෙක වියුග්ම කාක්ෂික දෙකක් තියෙනවා. ඊට මේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒ කියන්නේ වියුග්ම d ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් d ගුණුවේ කිසියම් මූල ද්‍රව්‍යයකට අනිවාර්යයෙන්ම එයා ආන්තරික මූල ද්‍රව්‍යයකට අයිති වෙනවා. එහෙනම් මම අර්ධයක් කිව්ම කිව්වදී මූල ද්‍රව්‍යම අවස්ථාවේදී හරි එහෙම නැත්නම් එයා හදන ස්ථායි අයනයක හරි වියුග්ම d ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් අනිවාර්යයෙන්ම එයා d ගුණුවේ ආන්තරික මූල ද්‍රව්‍යයක් තමයි. ෂුවර් එකටම ඒක මත තියාගන්න. ඒ වගේම මෙන්න මේ නිකල් ධන දෙක අයනය ගත්තොතින් මේ නිකල් ධන දෙක අයනය එයාගේ සංගතාංක විදිහට පෙන්වනවා සංගතාංක 4 සහ සංගතාංක 6 කියන සංගතාංක දෙකම පෙන්වන්න පුළුවන් මෙන්න මේ නිකල් ධන දෙක අයනයට. හරි ඊළඟට බලමු අපි මෙන්න මේ නිකල් ධන දෙක අයනයේ රසායනීය සම්බන්ධයෙන් හරිම ලේසි මේකේ පොඩි රටාවක් තියෙන්නේ ඒක හැම මූල ද්‍රව්‍යයකටම ඇප්ලයි කරන්න පුළුවන් අපිට විශේෂයෙන්ම අර පාට වර්ග ටික තමයි විශේෂයෙන්ම අද තියාගන්න වෙන්නේ හරි මෙන්න මේ නිකල් ධන දෙක අයන එයා ඉන්නේ ජලීය මාධ්‍යයේදී ජලාණු 6ක් එක බැඳිලා ඒතර බලන්න මෙතන තියෙනවා හෙක්සාක්වා නිකල් ධන දෙක ජලීය ද්‍රාවණයක් මේක කොළපාට ජලීය ද්‍රාවණයක්. ඔන්න මත තියන්න. කොළපාට ජලීය ද්‍රාවණයක් තියෙන්නේ. එතකොට මෙයාගේ ප්‍රතික්‍රියාපී කාණ්ඩ තුනකට කඩනවා. එකක් සාන්ද්‍ර භෂ්මයක් එක්ක නැත්නම් ප්‍රබල භෂ්මයක් එක්ක. උදාහරණයකට ගත්තොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියාව බලමු. ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මයත් එක්ක එහෙම ප්‍රතික්‍රියාව බලලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් ජලීය ඇමෝනියා එක්ක වගේ ප්‍රතික්‍රියාව කොහොමද? සාන්ද්‍ර HCl එක්ක කොහොමද ප්‍රතික්‍රියාව කියලා තමයි යන්නේ. තර මේ පාඩමේ සේරම මම ඔය ඉදිරියට කරන් ඉන්න වීඩියෝස් වලත් හැමතැනදීම මේ ප්‍රතික්‍රියා ටික ඔය විදිහට තමයි යන්නේ පිළිවෙලින් යන්නේ මුලින්ම අපි මේකට දැම්මොතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකනා ඒ කියන්නේ ප්‍රබල භෂ්මයක් දැම්මොතින් අපිට ඇත්තටම මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ මේ හයිඩ්‍රොක්සිල් අයන තමයි එතෙන්දී මෙයා ප්‍රතික්‍රියා කරලා හදනවා NiOH twice කියන අවක්ෂේපය මේක කොළපාට අවක්ෂේපය අද තියාගන්න ඒසි කොළපාට ජලීය ද්‍රාවණයකට නිකල් ධන දෙක අයන තියෙන කොළපාට ජලීය ද්‍රාවණයකට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල භෂ්මයක් දැම්මත් ඒක නිකල් හයිඩ්‍රොක්සයිඩ් කොළපාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. ඒ වගේම මේ නිකල් හයිඩ්‍රොක්සයිඩ්ට බැහැ වැලිපුර භෂ්මය හැමුවේ දිය වෙනවා. එතකොට මේක අවක්ෂේපයක් විදිහටම දිගටම රැඳිලා තියෙනවා වැලිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්ම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා මෙතෙන්දී එකතු කරවොතින් ජලීය ඇමෝනියා. ඒ කියන්නේ ජලීය ඇමෝනියා කියලා කියන්නේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එකම තමයි. ටික ටික දැම්මුතින් පොඩ පොඩ සල්පයකින් එකතු කරවමින් මුලින්ම අර කලින් වගේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය හැදෙනවා. මේක අවක්ෂේපය අර කලින් වගේම කොළපාටින් හැදෙනවා. ඊට පස්සේ අන්න මෙයාට පුළුවන් වැඩිපුර ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙම නැත්නම් වැඩිපුර ජලීය ඇමෝනියා හැමුවේ දිය වෙලා යන්න පුළුවන්. එතකොට වෙන මෙහෙම දෙයක් වෙන්නේ. අපි බලමු වැඩිපුර ammonium hydroxide දැම්මොත් වෙන්නේ මේකයි nickel NH3 6 හොඳ hexamine nickel ධන දෙක ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා මේක තද නිල් පාට ජලීය ද්‍රාවණයක්
හොඳට මතක තියාගන්න තද නිල් පාට ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා වැඩිපුර ඇමෝනියා හමුවේ මෙන්න මේ නිකල් හයිඩ්‍රොක්සයිඩ් කෙනෙක් නේද එතකොට මේ වගේ විශේෂිතයන් ඒවා මතක තියාගන්න අනිවාර්යයෙන්ම නිකල් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපය දිය වෙලා ගිහිල්ලා නිකල් හෙක්සෑමීන් නිකල් දන් දෙක කියන ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා මේක තමයි ඇමෝනියා එක තියෙන ප්‍රතික්‍රියාව වෙන්නේ ඊළඟට අපි බලමු සාන්ද්‍රයේ Cl එක ප්‍රතික්‍රියාව කොහොමද වෙන්නේ කියලා අපි නිකල් දාන දෙක අඩංගු ජලීය ද්‍රාවණයකට සාන්ද්‍රයේ Cl දැම්මොත් එතෙන්දී ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ Cl විනායන කියන එක. ප්‍රමාණය එයාට පුළුවන් අර නිකල් දාන දෙක අයනත් එක ප්‍රතික්‍රියා කරලා NiCl4 දෙක විනායන ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා. මේක කහ පැහැති ජලීය ද්‍රාවණයක් මතක තියාගන්න. මේ තමයි නිකල් මූලද්‍රව්‍ය රසායනීය වෙන්නේ. ඔයාලට පුළුවන් අපේ YouTube channel එකත් එක්ක හැමදාම සම්බන්ධ වෙලා ඉන්න. ඒ වගේම ඔයාලට මේ videos වැදගත් වෙනවා නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ videos යාළුවන්ටත් බලන්න share කරන්න. හොඳයි, බොහොම ස්තුතියි.